Hello, hi, Yo, hi, hello, hi, hello, hello. Hi. නැවතත් අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. සාදරයෙන්. ජය වේවා. ජය වේවා. ජය වේවා. දැන් ඡන්ද මූඩ් එකේ ඉන්නේ අපි. ඕ අද මාත් එක්ක ඉන්නේ අපිත් එක්ක ඉන්නේ ඥානපාල. ඥානපාල පැමිණියේ ඕස්ට්‍රේලියාවේ සිට. ඉතින් ඥානපාලත් ඉන්නවා. එයා කියුට් නේ. දැන් ඔය අද ඉඳලා දිගටම ඥානපාල ඉන්නවද දැන්? එහෙම කියන්න බෑ මට මේ වගේ ගොඩාක් අය ඉන්නවනේ. දුර එක එක්කිනා එක එක දවසට සහභාගී වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එකේ මතක් කරන්න ඕන සිද්ධ කීපයක් තියෙනවා. අනිවාර්යයෙන්. උදාර අපේසුන්දර කොච්චරද කියනවා නම් ඒව නෝට්ස් දාගෙන නෑ නැත්නම් අමතක වෙනවනේ. ඔව්. Go ahead bro. පුලින්ම අපි මතක් කරගන්නනේ අපේ කනගාටුදායක කතා කීපයක් ගැන තමයි කියන්න තියෙන. ඇත්තටම go ahead. අපේ සුනිත්‍රා පීරිස් මැඩම්ව ඒව මතක් කරන්න ඕන ලංකාවේ සිනමාවට විශාල සේවයක් කරා. ඒ කියන්නේ ඒක I count කරන්න බැරි ලොකු සර්විස් එකක් ඉතින් මැඩම් නැති වුණා අපි අතරින් වෙන් වුණා අපි ෆුල් ලයිෆ් එකක් ගෙවපු චරිතයක් ඒ වගේම ලෝකේ සිනමාවේ හිටපු සීනියම කැරක්ටර් එකක් අපේ ලංකාවේ සිනමාව මුලින්ම කාන් දක්වා අරංගිය ගමනේ හිටපු එක්කෙනෙක් ඊට පස්සේ අතරම සම්බන්ධ වෙන්නේ රෙස්ටර්සත් එක්ක නමුත් මම හිතන්නේ දකුණු ආසියාවේ හිටපු පළමු මේ editor connect like a female editor connect henna gahanawa yako සමාවෙන් මේ අපි ඒ කියන්නේ ඒක මම දන්නවා ඒක මේ දුකින් කියන්න ඕනේ කතාව කියලා නමුත් දුක් වෙනවට වඩා මම හිතනවා මේ මස්ට් අප්‍රීෂියේට් ද සර්විස් කියන එක තමයි මගේ එක හැබැයි ටිකක් අපි මේ රෙකෝඩ් කරන දවසේ දැකපු ටිකක් දුක හිතන ඔව් අපි තව ඇත්තටම අපේ එක චිත්‍ර ෆිල්ම් ප්‍රොජෙක්ට් එකකට අපිට උදව් කරා අපිත් එක්ක හිටියා දුලික කෝදාගොඩ කියලා සහෝදරයෙක් හරිම නිහතමානී දක්ෂ මියුසික් කම්පෝසර් කෙනෙක් මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් එයා අපි අතරින් නැති වුණා ඊටාම ඇත්තටම අවාසනාවන්ත විදිහට දුරක් යන්න තිබිච්ච දක්ෂ දුරක් යන්න තිබිච්ච දක්ෂ කෙනෙක් අපි ඉතින් ඇත්තටම කනගාටු වෙනවා ඒ සිදුවීම සම්බන්ධයෙන් ඔව් ඉතින් ඔන්න ඔහම තමයි මේ දවස් ටිකේ ඒ අතරේ කොල්ලෝ ගහ ගන්නවා ෆැෂන් ෂෝ වල මොන නෑ ෆැෂන් ඇඳුම් කඩවල ෆැෂන් කඩවල ගහ ගන්නවා අද ඉන්න ගෙස් කියනනම් ඒ ඇඳුම් කඩේ වලියට මට හරි ආසයි බලන්න මොකද්ද වෙන්නේ කියලා. සෙට් බිස් බිස් ගාලා උඩින් යනවා. සීන් ගොඩක් තියෙනවා. ඒ වගේම ඡන්දෙත් වෙනවා. ඡන්දෙට වැඩක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ ඡන්දේ. ඔව් ඡන්දෙට වැඩ තියෙනවා. ඔයර මොනවාද පාතාල සීන් එකේ ලෑස්තිලා ඉන්න ඔයගලන්ට වැඩ තියෙනවා හොර ඡන්ද දාන්න තියෙනවා එන මිනිස්සුන්ට බනින්න තියෙනවා දැන් වෙන ප්‍රශ්න ගොඩක් බ්‍රෝ එහෙම කරන්නේ නෑ නේ අපි ඊට වැඩිය සමගියෙන් ඉන්න රටක් මේක නිකන් එනම very violent අර මේ අද වහිනවා පොඩක් දේශගුණක කාලගුණකද මොකක් හරි ක්ලයිමට් එක පොඩක් එක පාට හයියෙන් සද්ද වැහේ අපි දැන් මෙහෙමයි මෙතන ඉන්න කීප දෙනා කොච්චර පව් කළාද කියලා හොයාගත හැකි අකුණු ගන්න එකත් එක්ක නෑ මම නම් ඇවිල්ලා ෆුල්ම පියෝ සීන් එක කිසිම අවුලක් නෑ ඒද්ද මට කොහොම හරි අපි ලොකු කාලයක් ගන්න නැතුව මේ මොකද මේ හැදෙන්නේ අපි කන්වර්සේෂන් එකට අපිට ගොඩක් කාලය අවශ්‍ය වෙනවා විතාම ඉන්ටරෙස්ටිං very talented ladies and gentlemen very good friend yes ladies and gentlemen ta-da කලන ගුණසේකර මහතා එයා තමයි අපේ යාළුවා මගේ ටික පරණ යාළුවෙක් නේ අපි දෙන්න පරණ යාළුවෙක් සෑහෙන පරණ යාළුවෙක් මම මම හිටපු ප්‍රොජෙක්ට් එකකට මෙයාගේ බෝඩි මේත වෙච්ච සෝෆා එකක් ගෙනාවා හරියට ඒක මෙයාට බෝඩි නැතුව ගියා නේ අපේ ගෙදර තියෙන එක ගෙනාවේ ඔයගේ ඕකමනේ ගෙදර තියෙන එක තමයි බෝඩිමට ගෙනාවේ. දැන්වත් ඒක දැනගන්න බෑ. ඒක ආපහු ගෙනිච්චේ නෑ. ඒක ආපහු ගෙනිච්චේ නෑ ෂූට් එකට. මට ගෙදර ඉන්න බැරි කමක් ආවා. ඉතින් සෝපා එකක් කරන් ගියා ෆිල්ම් එකට. අවුයි වන්න. ඇගේ අසාගේ එකට. ඒ කියන්නේ ඒක රීෂූට් කරන්න කළොත් කොහොමද ඒ ෂූට් ලොකේෂන් එකේ ඒක තිබුණා. ඒක දිගටම තිබ්බා. ගෙදරිනුත් යන්න උනාට පස්සේ ආපහු කරන් ගිහලා නෑ නේ. ඒ ෆිල්ම් එක බලපුව කවුරු හරි ඉන්නවා නම් අර හැබැයි අපේ ගෙදර තිබ්බ සෝපා එක. එන්නේ එහෙම තමයි ඉතිහාසයේ තියෙන්නේ දෙන්නේ නේද? අපේ හම්බන්නේ කූපියෝ කේද නෑ ඊට කලින් අපි හම්බුණා නමුත් මං කියන්නේ අපි වැඩක් විදියට මුලින්ම සෙට් වුණේ ඒක තමයි ඒකෙත් අර පළවෙනිම සීන් එකට කලා කියන්නේ මට නළුවෙක් විදියට පළවෙනිම එහෙම ඉතින් hina ගිහිල්ලා එහෙම වෙලා මාට සෑහෙන සහයෝගයක් දුන්නා මං අඳුරගත්තේ ඩිරෙක්ටර් කෙනෙක් විදියට හැබැයි හම්බුනේ නළුවෙක් නේද ආ ඕනේ එහෙම තමයි දෙන්නේ මේක ඉන්නවනම් අර ඕ ඇතටම කලන කියන්නේ හොඳට ඩාන්ස් කරන්න පුළුවන් ගහගන්න පුළුවන් ඒ කියන්නේ ෆයිට් හොඳට පුළුවන් ස්කේටිං රෝලර් ස්කේටර්ස් හොඳට පුළුවන් වෙන වෙන එක්කෙනෙක් ඉතින් ඒක තමයි කලා නළුවෙක් වුණාම සම්පූර්ණ වෙන්න පටන් ගන්නෙ කොහෙන්ද මචං? ඒ කියන්නේ ඕක හරි අමාරු ප්‍රශ්නයක්. ඔව් ඇත්තටම මම හිතන්නේ අධ්‍යක්ීම් වලින් කියලා ඒක නිකන් අපි කතා කරොත් මේ උදාහරණයකට මම හිතනවා මම තාම නළුවෙක් නෙමෙයි කියලා. අවුරුදු 20 25 දී විතර අපි නළු වුණා නම් එහෙම මේක ඇතුලේ මේක ඇතුලේ අහුවෙන්නේ නැති වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. අවුරුදු 40ක් 50ක්වත් පයින්නකොට මම හිතනවා තව තව එක්ස්පීරියන්ස් වැඩි වෙන්න අපි රඟපාන්නේ මොනවද කියන ඒ කියන්නේ ඒක ගන්න තීරණ මම මගේ ඇතුලේ ගන්න තීරණවල තියෙන ප්‍රබලත්වය. ඒ කියන්නේ රචකයා අධ්‍යක්ෂකවරයා තමයි. නමුත් අපි ඉතිරි ටික මේවා කරන්නේ. මම හිතන්නේ අධ්‍යක්ීමත් තමයි පදනම් වෙන්නේ කියලා මේ වැඩි. එතකොට දැන් ඔය මේ අධ්‍යක්ීම එකතු කරගෙන වශයෙන් දැන් ඕක අපි හිතමු චරිතයකට ආරාධනා කරනවා. කොහෙන්ද මේ අධ්‍යක්ීම් ටික ක්‍රැක් කරගන්න පටන් ගන්නෙ මචං? මේ චරිතෙට මෙහෙම තමයි අපි මේක ක්‍රාෆ්ට් කරගන්නේ කියලා. ඇත්තටම කියන්නේ මම කියන්නේ මුලින්ම මේ රයිටර්ත් එක්ක ස්ක්‍රිප්ට් එක තමයි ප්‍රධානම. ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක අධ්‍යක්ෂකවරයාට ගියාට පස්සේ අධ්‍යක්ෂකවරයාට තියෙන අදහසක්. මොකද්ද ඒක කොහොමද ගණනය වෙන්න ඕනේ? එයාගේ තැන් කොහොමද? ඒක ඉතින් අපි අහගෙන ඉඳලා එයාත් එක්ක බලලා අපි අපේ ඇතුලෙන් අපි සාකච්ඡාවක් හදා ගන්නවා කොහොම කරන්න පුළුවන්ද? ඒ වෙලාවට මට මම දැන් උදාහරණයකට මේ මොකක් හරි එකක් දීලා ඒක රස්නේ එකක් දීලා වෙලාව ඒක රස්නේ කියන එක මගේ ඔළුවේ අදහසක් නැත්තම් මට ඒ රස්නේ කියන එක මේ කොහොමද කරන්න කියන එක ගැන මම දන්නේ නැහැ. එතකොට මට ඒ වගේ රස්නේ දේවල් 1000ක් අහුවෙලා තියෙනවා නම් මට එකක් හොයාගන්න පුළුවන්. එතකොට ඒක වැරදි නම් තව එකකට යන්න පුළුවන්. ඒ වගේ එතකොට දැන් අපි කියන්නේ දැන් අපි මේ නළුව වෙන්න මේ ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයිනේ. හැබැයි අපේ ජීවිතවල හම්බෙච්ච අත්දැකීම් ටික තමයි ආපහු මට මේකට මේ දාන්න වෙන්නේ. අධ්‍යක්ෂකවරයාට හෝ රචකයාට අවශ්‍ය දේ මම කරන්නේ. මම ඒ කරනකොට මගේ ජීවිතයේ තියෙන අත්දැකීම් කියන්නේ මම මූණ දීපමනේ මේ මම බලපුවා කියපුවා කියෝපුවා එහෙම එකම මම එකතු කරලි වෙරලා. හැබැයි මටත් තාම තේරෙන්නේ නැහැ මේ කොහොමද දාන්න කියන එක. කොහොම හරි දැනෙනවා. එතකොට දැන් කලන දැන් අපි පොඩි යෝන් ඉදිරියට ඉගෙනගෙන එහෙම එනකොට පොඩි කාලේ හැමෝගෙම අහනවා ඔයා මොනවා වෙන්න නැද්ද කැමති කියලා. එතකොට අපි අර පොදු කියන නන් ටිකක් තියෙන මම දොස්තර කෙනෙක් වෙනවා, මම ටීචර් කෙනෙක් වෙනවා, මම පයිලට් කෙනෙක් වෙනවා, මම නර්ස් කෙනෙක් වෙනවා, මම හමුදාවට යනවා. ඔව් හමුදාවට යනවා. මං අර මන් දන්න එක කිරේ උඩ ලොකුන කුකුලෙක් වෙනවා කියලා කිව්වා. ඒ වගේ එක්සෙප්ෂනල් කේසස් ඇරුණාම පොදුවේ තියෙන්නේ අපි එහෙම එකක් කරනවානේ. එතකොට ඔයාට පොඩි කාලේ නිකන් හරි තිබුණාද ඔයා කවදා හරි දවසක ඇක්ටර් කෙනෙක් වෙයි හරි ඒ වෙනුවෙන් ආසාවක් හරි අදහසක් තිබෙන්නේ? ඇත්තටම මම මේ පැත්තට යොමු වෙන්නේ මේ මුතුහර ළමා සමාජයක් තිබ්බ අපේ ඉස්කෝලේ පිළියන්දල මධ්‍යම විද්‍යාලේ. එතකොට ඒකේ දවසක් 6 වෙනි පීරියඩ් එකේ විතර ඇවිල්ලා මුතුහර කරන ළමයින්ට ඊළඟ පීරියඩ් එකේදී මේන් හෝල් එකට එන්න කිව්වා. මම කල්පනා කරා පන්ති කට් කරන්න දිනනද chance එකක් තමයි මේක කියලා. මම දඩස් ගාලා මුතුහරට ගියේ මේ මොකටද නෙමෙයි මේක කට් කරන්න. ඊට පස්සේ නිකන් ඕකට දිගටම ගියා. එතකොට අපේ දැන් ලංකාවේ ඉන්න කියන්නේ වැඩ මේ ශාස්ත්‍රයේ වැඩ කරන අයත් හිටියා ඒක ඇතුලේ. ඉතින් මුතුහරේ මම මුලින්ම ඇත්තටම වේදිකා නාට්‍යයකට ගියේ තදිසිය කලබලයක නිකන් නාට්‍යයට කට්ටිය ගන්නවා කවුද එන්නේ නාට්‍යයකට ගියාට පස්සේ මට හම්බුනේ හරකෙක්ගේ චරිතය. හරකෙක්ගේ චරිතය මට ඇත්තටම මේ චරිතය ඉගෙනුවේ ඉන්ද්‍රප්පී උදිත කුමාර මේ පන්නිපිටිය ධර්මපාලි උගන්වන සර් තමයි අපේතර ඉන්දුවයියා තමයි මේ මට හරකට මේ හරකයි විදින විදිය තාම ඒ කැරක්ටර් එකද යන්නේ නැහැ නේද? තාම යන්නේ හරකා. සූටුට කට්ටුනේ. තාම කන්නේ හරකා. ඊට පස්සේ ඉතින් ඕක කොහොම මුතුවරේ ආතල් ඉතින් දැන් ගියා. ඊට පස්සේ මට තමාර වැඩක් වුණා. දැන් මොකද්ද මේ සංවත්සරයකට මමත් දැන් මොකක් හරි එකක් කරන්න ඕනේ. දැන් මම කල්පනා කළා මයිකල් ජැක්සන් ඩාන්ස් කරන්න ඕනේ කියලා. මම ටක් ගාලා ජැක්සන්ගේ විනාඩි 3යි ගානක සින්දුවක් විනාඩි 2යි ගානකින් නිකන් පොඩි නවතින ඔය සින්දුව. මම හදාගත්තා එතනට විතරක්. එතනට විතරක් හදාගෙන දැන් කොරියෝග්‍රැෆර් නෑනේ අපිම නිති මොන හරි ටිකක් බලාගෙන නටන ටිකක් තමයි. මම විනාඩි 1කමාරට හදාගෙන දැන් මම අරුඩි කියලා තියෙන විනාඩි 1කමාරදී බ්ලැක් අවුට් වෙන්න ඕනේ. කර්ණක වැහෙන්න ඕන මියුසික් එකකින් නවත්තන්න ඕන මම නවත්තනවා කියලා. අරු නැවතුෙත් නෑ කර්ණ එක වැහෙන්නේ නෑ විනාඩි 3කමාරක් දැන් සිංගුව යනවා මම නටනවා දැන්. එකම දෙපාරක් කරනවා ඊට පස්සේ කරාටිත් ගහනවා ඒක කරන්න තියෙන ඔක්කොම කික් ගහනවා මේවා දාන ඔක්කොම වැඩ දාලා මට අන්තිමට මේ නැවතුනට පස්සේ මට කලන්ත හැදුනා. ඔව් මට කලන්ත හැදුනා. ඊට පස්සේ ඒකේ ඒ කියන්නේ ඒක ප්‍රතිචාරයක් විදිහට ප්‍රින්සිපල් කිව්වා මේ ඔක්කොම හොඳයි අර කවුදර පන්නේ ඔක්කොම කියලා බුලම් කියලා. ඕම තමයි අපි ඊට පස්සේ තමයි ප්‍රේම කුමාර සර් හම්බ වෙන්නේ. ඒත් මම ඒ ලෙවල් මම හැබැයි ඕ ලෙවල් කරනකොට මේ මම සහ බුදුගමගේ අපි එතකොට එළියේ ඉන්ද්‍ර මේ චන්ද්‍රාදිත්‍යගේ එතකොට මේ උදේලා පිළියන්දල පැති තිබ්බ නාට්‍ය කලාවක් වෙනම. ඒකේ කට්ටියත් එක්ක වැඩ කරනවා එළියේ. ඒතර මලිත්ලා ඔය සෙට් එකත් එක්ක වැඩ කරන්න ගත්තා. ඒ කියන්නේ මම අවුල් සම්මානවලට මලිත් මේ පීරිස් වල පීරිස්. ඔරයි. ඒතර මේ එතකොට දැන් අපි එළියේ වැඩ කරනවා. යවුණ සම්මාන නාට්‍ය වලට එනවා නාට්‍ය වලට එනවා. ඊට පස්සේ A level කරද්දී නාට්‍ය කොමර්ස් කරේ උනාට නාට්‍ය තමයි කරේ. ඊට පස්සේ මම ආපහු A level එකපාරක් ලිව්වා ආට් වලින්. එතකොට ප්‍රේම කුමාර කරුණාරත්නත් එක්ක සර්ත් එක්ක සම්බන්ධ වෙනවා. සර් ඉතින් එක්තරා වැදගත් පුරුකක්. ඒ කියන්නේ මේ ධම්මැලි. ඒ කියන්නේ සර්ත් එක්ක නාට්‍ය කරපුවා. එතකොට අපි හඳපන් ගොඩ යනවා. අන්තර මලිත්‍රුවන් මලිත් පීරිස් ධර්මප්‍රිය ඩයස් ඔය සෙට් එක වෙන රංග සමර කුණුල්ලා ඔය සෙට් එකම රාදලා ඔය සෙට් එකම ඉතින් එතනදී හම්බ වෙනවා. කලා විකෙන පටන්ගන්න ස්ටේජ්ජකින් ස්ටේජකෙන් කෙරීම සිනමාවට දන්නේ වනත ටෙලිවිශණ එකට දෙන්න කොහොමද ඒ කියන්නේ ස්ටේජ්ජකෙන් ස්ටේජක තමා තාමත්තින හරි පාතල වැඩක් කෙන හින්ද දෙන්න නොවෙන්නේ හැබැයි මම ඊට පස්සේ ටෙලි ඩ්‍රාමාවලට ඒ කියන්නේ ඔන්න පොඩට තප්පරේ මචං ඒ කියන්නේ තාම රෙකග්නයිස් කරගන්නවා වේදිකා නාට්‍ය නළුවෙක් විදිහට දකින්නටද කැමති කොහොමද දැන් නම් මම ඉන්නේ අතර මම මේ තාම එහෙම දැකලා නැහැ මම ඉන්නේ සිනමාවේ රයිට් සිනමා නළුවෙක් විදිහට ඉන්ඩස්ට්‍රියක් තියෙනවනේ ලොකු ඇත්තටම මොකද වේදිකාව ඇතුලේ සිද්ධ වෙන දේවල් අපි ඒ කියන්නේ අත්‍තරම මේ වෙන ජෙනරේෂන් එක අපිට වඩා හොඳට කරනවා රයිට් මං කියන්නේ ඉඳලා හිටලා අපි මේ ප්‍රවීණ කට්ටිය නාට්‍යයක් කරන්න ඕන. ඒක අනිවාර්යෙන්. දැන් එතකොට තමයි ඒක වෙන්නේ. හැබැයි අපි මේ නාට්‍ය කලාවම අල්ලගෙන ඉන්න අවශ්‍ය නැහැ. මේකේ තියෙන පොඩි ඔඩියන්ස් එකක්. ඒ ඔඩියන්ස් එකට අවශ්‍ය මේ මොහොතේ තියෙන ටෙම්පෝ එකට, මේ මොහොතේ අවශ්‍යතාවය අලුත් පරම්පරාව විසින් ඒ වැඩි එක වෙනවා. හැබැයි අපිට නැත්තේ ඇත්තටම මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක. මම ඔයාලට කියන්න දැන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක කියලා කිව්වට පස්සේ අපිට ඉන්දියාව පැත්තවත් බලන්න පුළුවන් කමක් නැහැ. මේක මේ අමුතු තැනක තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මගේ දැන් මම ඔළුව තියා මට පුළුවන් වෙයිද බැයිද දන්නේ නැහැ. නමුත් මම මේ පැත්ත කරගෙන යනවා. කී ටෙක්නික් කරනවා නම් හොඳයි කියලා. සුපර්. දැන් ඔයා කියන ගැතේ අර මේ වේදිකාවෙන් කොහොමද ට්‍රාන්ස් වුනේ කියලා ස්ක්‍රීන් එක. ඔව් දැන් කියන්නේ වේදිකා නාට්‍ය කරනකොට වෙන මේ අපිතකොට දැන් මලිතුමයි දාසමල්ලිගේ බංගලාව ගල රාජ්‍ය සම්මානය මැරගෙන දැන් අතර අවුරුදු 24යි. ඒතකොට නිකන් පොඩි නම් මේකත් කියන එක අහන්න ගන්න. නැත්තර පොඩි එකා කියන එක අහන්න යාවගත් තියෙනවා. අනේ මේ උන් දෙන්නා මේ බයිලා කියනවා කියලා. දැන් අපි කියන එක පොඩ්ඩක් නිකන් මොන මොන රාජ්‍ය සම්මාන ගත්තා දැන් පරමාදර්ශි රූප දෙකක් වෙනවා. ඊට පස්සේ පොඩි chance එකක් එනවා නිකන් කියන එකක්. ඊට පස්සේ අතර මතක් කරන්න ඕන කෙනෙක් තමයි නාමල් ජයසිංහ එහෙම. එතකොට දැන් අපි අර මලිත් ටවර් එකට ගිහිල්ලා ටවර් එක ඇතුලේ ජගත් මනුවරනලා තුසියලා අපි දැන් සෙට් වෙලා දැන් මේක NC හැදිලා. ඒතර අනිත් පැත්තෙන් ගත්තාම යූත් එකත් එක්ක අපි එළියේ ඉඳන් වැඩ කරලා ඔය ලසාලා සරාලා එතකොට යූත් එකේ සෙට් එකත් එක්ක දැන් මේ NC හැදිලා. ඊට පස්සේ වීදි නාට්‍ය කලාවක් තිබ්බ වෙනම අපි කට්ටියක් එකතු වෙලා කරපු. ඔය ඕකත් එක්ක කොහොමම හැදිලා ඉන්නකොට අපි මට මතක විදියට මුලින්ම කරන්නේ නාමල් ජයසිංහ ඔය අපි සෙට් එකම දාලා අර මේ යුද මුක්ත කලාපයක සිට ගැනීම කියන ඒක නැති එක්කනේ ඉන්නේ ඒක මම දැන් YouTube තියෙනවා. ඒක ඉන්නවා ජගාත් උසියා ජෙහාන් එතකොට ප්‍රසන්න ඔය සෙට් එකම ඉන්නවා සම්පජ්ජය විරලා කරනවා ඊට පස්සේ මට මතක විදිහට මේ වසන්ත කාලයයි මේ වසන්ත කාලයයි තමයි රඟපාපු නාට්‍ය සාමාන්‍ය චරිතයක් කරපු නාට්‍ය ඊට පස්සෙත් වේදිකා නාට්‍යයක්ම තමයි ඊට මොකද්ද ට්‍රේන් ටු කැන්ඩි කියලා ෆිල්ම් එකක් කරා ඒ ෆිල්ම් එක නදිශා හේමාලිත් කොහෙද ඉන්නේ නේද? දසුන් එතකොට මම විලන්ට හිටියා මම තට්ටෙත් ගාලා එහෙම කරේ. කවුද අපේ රවි වගේ නම ෆොන්සේක මේ උදාන ෆොන්සේක. එතකොට මේ ඒක ආවෙ නැහැ. ඊට පස්සේ තමයි ඒ ලංකාවේ නව චිත්‍රපටය අධ්‍යක්ෂවරුන්ගේ ඉරනම එන්නේ නැහැ. අපි දෙන්න රඟපාපු ඒවා තියෙනවා එන්න තියෙනවා සෑහෙන. එතකොට දැන් අරකෙදි මේ ඊට පස්සේ බහුචිතවාදියා මාලක ට්‍රිප් එක. ඒක තමයි මම ප්‍රධානම චරිතයක් කළේ. ඇත්තම උන්නේ මම නෙමෙයි ප්‍රධාන චරිත කරන්න හිටියේ. මම මාලකත් එක්ක නළුවෙක් කිව්වා ඒකට. මම නිකන් සෙකන්ඩ් රෝල් එකක් කරන්න හිටියේ. මම මේ මාලකත් එක්ක එකතු වෙලා නළුවෙක් හොයලා සෑහෙන ඉන්ට්‍රෝ ගොඩක් තියලා එක දවසක රෑක මාලක කිව්වා ඉතින් මං උඹටම කරහිනේ කියලා. ඔයලම ඔබ ගෙනාපු නළුවෝ ගෙනාවේ ඒක කරන්නේ නෑ නෑ ඉතාලම හොඳ උන් ටිකක් ගෙනාවේ එකෙක් දෙන්නෙක් ගෙනාවේ නෑ හොඳ මේ උන් නෑ නෑ අම්බේ කියලා ඉතනේ ගෙනාවේ නෑ අනිත් කෝ ගෙනාවේ නෑ අතන මට මම මගේ අදහසක් තිබ්බේ නෑ රංගපාන්න ඊට පස්සේ මේ බහුචිතවාදී තමයි මුලින්ම රංගපාපු එක ඊට පස්සේ ඉතින් එක්කා ඒවා මේවා ඉතින් අපේ කාලේ උඹලා මරන්න ඊට පස්සේ වැඩ කරන්න වැඩ කරා අපේ උන්ගේ කැමරාක බලලා තියෙන්නේ පිටේ වෙන අඩු ඉන්නේ මේ කියන්නේ මාලකගේ වැඩේත් අපි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මේ කියන්නේ මේ ප්‍රධාන ලංකාවේ සිනමා උරුවා කීපෙදි කියන රෙකග්නයිස් වුණා මොස්කව් ගියා නමුත් ඉතින් අවසනාවට තාමත් මම හිතන්නේ ඒකත් රිලීස් කරගන්න බැරි වුණා ටිකක් වෙනස් විදිහක චිත්‍රපටයක් ඒක නිකන් එක එක කෝණයකින් සෑහෙන චිත්‍රයක් කියන සහ වීනා ජයකොඩි මහත්මියත් ඉන්නවා මම හිතන්නේ චිත්‍රපටයේ ඔව් ගොඩක් කට්ටිය දමිතා ඉන්නවා ඉතින් ඒක මාර අවුලක් ඒ කියන්නේ ලංකාවේ කලාව ඇග්‍රී වෙනවද මේකට අපි තුන් දෙනා දැන් මේ ඉන්න අපේ තිරා ඉන්න අපේ මල් ඉන්න මේ ඔක්කොමලා එකතු වුණාම මචං අපිට ෆිල්ම් එකක් හදන්න පුළුවන් නේ ලංකාවේ ඇත්තම කතාව චිත්‍රපටි හදන එක ලංකාවේ මචං කොල්ලෝ ටිකට එකතු වෙලා කෙල්ලෝ ටිකට එකතු වෙලා කරන්න පුළුවන් වැඩක් නේ ඔව් මේකේ තියෙන අවුල තමයි අර යම් කිසි තැනකින් මේක ඔඩියන්ස් එකට ගෙනියන්න chance එකක් ලැබෙන්නේ නැති එක දැන් ඔයා හිතනවාද මේ දැන් මේ theater කියන එක පොඩ්ඩක් කැඩිලා වෙන platforms ටිකක් open වෙලා digital platforms ටිකක් open වෙලා එන එක හොඳයි කියලා මේ අපේ වැඩ එළියට ගේන්න. මම නම් කියන්නේ කොයිකත් හොඳයි කියන එකයි. මේ experimental වැඩ කරන්න තරමට හොඳ අපි දන්නේ නැති audience එකතු වෙනවා නම් හොඳයිනේ. දැන් අපිට වෙලා තියෙනවා film hall එකක් දිහා බලාගෙන ඉන්න. ඔව්. එක පැත්තකින් film hall එකක් චිත්‍රපටියක් ගන්නකොට ඒගොල්ලෝ දර්ශනය කරන්නේ ඒක දී audience එක එනවද නැද්ද කියන එක ගැන හිතන එක සාධාරණයි. අනිවාර්ය business එකක් නේ business එක තිබ්බේ නැත්නම් වැඩක් නැහැ. එතකොට අපිට අපේ රටත් දැන් අපිට ඉන්දියානු ෆිල්ම් එනවා ඇමරිකානු ෆිල්ම් එනවා. එතකොට අපේ රටක ෆිල්ම් එකක් අපිට බජට් කරලා මිනිස්සුන්ව ගේන්න පුළුවන් තරම් ඒගොල්ලන්ට entertaining එක උපරිමම දෙන්න පුළුවන් මට්ටමක රටේ ආර්ථිකයයි සිනමාවට ඇතුළේ තියෙන ආර්ථිකයයි නැහැ. ඇත්ත කතාව ඒක. අනිවාර්යයෙන්. එතකොට අපිට සිද්ධ වෙනවා යම් යම් විකල්ප දේවල් හොයන්න. ඒ විකල්ප දේවල් මොකද දැන් මං හිතන්නේ දැන් කියන්නේ මේ ඉතාලියානු නියෝරියලිසම් හරි ෆ්‍රාන්ස් නියුවේ හරි ආයි ලංකාවේ එහෙම ඉන්නේ නෑනේ වැඩේ වෙනස් වෙලා ඉන්නේ හැබැයි මම දන්නවා ජෙනරේෂන් එකක් විදියට හැම වෙලාවෙම අදහස් තියෙනවනේ නැත්නම් ඉතින් මේක යන්නේ නෑනේ එතකොට ඒ අදහස් තියෙනවා එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට මේක මේ රුපියල් වලින් කරගන්න බෑ කෙනෙක්තර මේකට බජට් එකක් නැහැ. එතකොට ඒගොල්ලෝ කුමන ආකාරයෙන් කළත් දැන් ඔක චින්තන ධර්මදාසය උදේයි පටන් ගන්නකොට අපි ෆිල්ම් එකේ හිටියත් එක්කනේ යම් විදිහට උදව් කරගෙන වටපිටාව ඒක තමයි කවුචර් නැති. ඒක එදා තමයි ඒ කියන්නේ බය නැති වුණා එක්තරා පිරිසක්ගේ ෆිල්ම් එකක් කරන්න. ඒක තමයි ෆස්ට් ස්ටෙප් එක මම හිතන්නේ ගොඩාක් දෙනෙක් ඒ කියන්නේ අපේ අපේ ජෙනරේෂන් එකේ ඔය කෙල්ලකොල්ල කියන සෙට් එකට ඇත්තටම ෆිල්ම් එකක් කරනවා කියන මූඩ් එක අපිට සෙට් වුණත් කරන්න පුළුවන් කියන එක ආවේ EX1 එකකින් තමයි මම හිතන්නේ ෂූට් කරේ මම මතක විදියට. EX3 නේ EX3 ලංකාවට ආපු ගමන් ඒක ඇත්තටම අපිට ලැබුණා ඒක. එතකොට සිනමා කියන්නේ මේ කැමරා එක තිබ්බා. මේ රීල් වලින් මේව කරන එක තිබ්බා. හැබැයි ඒගොල්ලෝ බය නැතුව ඒක ගත්තා. හැබැයි ෆිල්ම් එක ඇතුලේ කන්ටෙන්ට් එක ප්‍රශ්නයක් නෑනේ. ඔව්. මම හිතන්නේ දැනටත් කන්ටෙන්ට් එක ප්‍රබල නම් මේ ෆිල්ම් එක දැන් ওই ගොඩක් ෆිල්ම්ස් තියෙනවා ලංකාවේ ගොඩක් දූපු ෆිල්ම්ස් උත් මේ පරිම තාක්ෂණයෙන් නෙමෙයි කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්. හැබැයි ඒකේ ඇතුලේ තියෙන අන්තර්ගතය සහ ඒ දේවල් ටික ඕකේ නම් මිනිස්සු බලනවා. සහ මම නිකම් පුද්ගලික විශ්වාස කරනවා ඉන්දියාවට ළඟහින්ද මේ රට මේක අර මේ අපේ සිනමාව ඊටාම මේ බැරෑරුම් විදිහට ජීවිත තුලට කිඳා බහැපු ඒ ෆිල්ම්ස් ආර්ට් හවුස් ෆිල්ම්ස් තියෙන ගමම්ම යම් කිසි විදිහකට මේ රස විඳින්න පුළුවන් විදිහේ සින්දු මොකද දැන් අපිට ඇත්තටම පරණ ෆිල්ම් සින්දු වලින් මතකයි අනිවාර්යයෙන් දැන් උනත් 3000ක් විතර ඕනනම් බයවුවත් දාලා අපිට කියන්න පුළුවන්. ඔව්. වචනක් දන්නවා. එතකොට අපිට නළුවෝ නිලියෝ මතක් වෙන්නේ සින්දුවත් එක්ක චිත්‍රපටියත් එක්ක නෙමෙයිනේ. ඒක ඉන්දියාවේ වුණත් අපිට එහෙමනේ මතක් වෙන්නේ. හැබැයි ලංකාවේ අපිට මෑත කාලයක එහෙම මතක් කරගන්න එකක් නෑ. මං හිතන්නේ ඒක යම් කිසි විදියකට හේමාලේ මේ වැඩේ කරමින් ඉන්නවා. නමුත් එහෙම චරිත ඇති කීපයක්. නමුත් අපිට ඒක නෑ. මම හිතන්නේ ඒක තමයි මිනිස්සුන්ගේ මානසිකත්වයට මේ වෙලාවේ මේ හොඳම අවශ්‍ය කියන එක. බෙහෙත කියලා හිතනවා. ඒ කියන්නේ මම යම් කිසි මේ ලංකාවෙන් එළිය පොඩි වැඩකට සහභාගී වෙනකොට චිත්‍රපටි සම්බන්ධව මේ ඒක එතෙන්දි කතා වෙච්ච දෙයක් තමයි කාරණේ මේ කියන්නේ කල්චරල් ඩෙන්ටිටි ඔෆ් සිනමා කියන අදහස. කියන්නේ දැන් ලංකාවේ එක තැනකදී අපේ අර කල්චරල් ඩෙන්ටිටි ඔෆ් සිනමා එක පොඩ්ඩක් චේන්ජ් වෙනවා අර සින්දු නැති පොඩි මූඩ් එකක් ප්ලේ කරන. يعني ඇත්තටම මම හදලා තියෙන චිත්‍රපටි ගත්තත් ඒ මමත් ඒකේ අනු කොටස් තමයි. නමුත් දැන් මට ඇත්තටම හිතන එක තමයි අද දැන් කලාවට පස්සේ මට පොඩි ට්‍රේල් එකක් පෙන්නුවා අලුත් එකක් කරේ වැඩක් කියලා. පොඩි ආතල් එකක් තියෙන වැඩ ටිකකට යන්න මම කියන්නේ අපිට හොඳ මොඩියුල් එකක් විදියට මලයාලම් සිනමාව ගන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. ඒගොල්ලෝ ඒ ගාන්ටේ දෙක බේරගෙන ලස්සන්ට ගෙනාපු එක ඒගොල්ලන්ගේ ඩෙන්ටිටි එකත් බේරගෙන. කලදෙන් ඔය මේ කට්ටියත් එක්ක රස්ටි හදු ගාපු කාලයක් තිබුණා. ඔව්. ඒ තාම ඒක තමයි. ඒක තමයි. ලොකු වෙනසක් වෙලා නැහැ. වෙනසක් වෙලා නැහැ. හවසට කොල්ල ක්‍රිකට් ගහනවා ඒකට යනවා. ඔව්. ඒක. ඔයාලා ඉස්සර තිබුණා නේද අර කෑලි හැලෙන්න ඕන මෙන්න වගේ ජීප් එකක්. ඒක තාම තියෙනවා. ආ ඒක පොඩ්ඩක් කැලටි කතා කරලා. කියා දවසක් ඒක අපිට කොහරි ලිෆ්ට් එකක් දුන්නා. මේ අපේ ටවුන් හෝල් ලකාගේ වයිෆ් කි මල ගෙදර කි වයිෆ් කි අම්මගේ මල සෝරි චමරි චමරි සමහර චමරි වරුවා. මේ අම්මගේ මල ගෙදර ගියේ මම හිතන්නේ ඒක නේද කොහොමද මතකයි නෑ 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 අපි දවසක් රෑයක මොකක් හරි කොහේ හරි ඇක්ටිවිටි එකක් ඉවර වෙලා ආව කොහේ හරි ටවුන් හෝල් එකෙන් බැස්සා හරි මොකක් හරි ඒකේ ගියේ පොඩි ඒක තාම තියෙනවා එහෙම වගේ ඒක මම හදාගත්ත පොඩ්ඩක් පිළිවෙලකට හදාගත්ත නිකන් අර පොඩි නිකන් ටෙලිග්‍රෑම් එකක් කරාම අතර සල්ලි ටිකකුත් හම්බුනහම මොන හරි කරන්න නැත්නම් මේ මෙහෙම විතර හරි ගන්න යන්නේ කියලා හිතාගෙන මම ජීප් එක හදාගත්තා. ඒ වෙන මිනිස්සු හදාගෙන පොඩි ගෙවල් හදාගෙන නිකන් නිකන් වෙන වාහනයක් අරගෙන වගේ ගන්න ඕ. මරු ජීප් එකක් ඒක මට මතකෙම තියෙනවා. පරණ ජීප් එකක් මගේ වයස. ආ ඒ කියන්නේ ඒකත් එක්කම ඒකත් එක්ක කිලෝ වයස කිවුණානේ. ඔප්ස් ටීක් කරා. අර ඔන්න ටීක් කළා දෙන්න පුළුවන්. ඒමලාමේ කොවනම් මොනවාද කවුද මේ ලයික් කලාපියව ගන්න එපයි කියනවා মালටි ටැලන්ටඩ් ආටිස්ට් කෙනෙක් විදිහට රොටිසින් කරා සෝරි ඩාන්ස් කරන්න පුළුවන් ඇක්ෂන් පුළුවන් ගොඩක් දේවල් පුළුවන් ගොඩ පුළුවන් නෙමෙයි ඒක පුළුවන් ලෙවල් එකකට පුළුවන් මම මෙහෙමයි මම කරනවා ඉතින් වෙන කරන්න දෙයක් නැති ඉඳ ඒකට ඔයාට ඉන්ස්පයර් වුණ කෙනෙක් ඉන්නවාද ඒ කියන්නේ මෙන්න මේ මෙහෙමයි ඔකේ තියෙන්නේ දැන් අර මම ඉස්කෝලේ යන කාලේ කරාටි කරා මම දන්නේ හේතුව මී ළඟ පාණ්ඩෙන්නේ මේක නෙමෙයි මම කරාටි කළා මමට බයිට කරා වෙන්නේ නැති හැබැයි අපි ඒක දිගට කරා ඒ කියන්නේ දැන් ඔය මේ කෝපිකා සුඩ නිකන් කකුල් ගැට ගහගෙන ඒවා ස්ටිචින් කරගෙන අර වෑන්ඩෑව ෆිල්ම් නේ බලන්නේ පස්සේනේ දන්නේ මේ බයිස්කෝප් කරන නාමනේ දන්නේ ඒවා ඉන්නේ වෙන එකක් ඒවා තියෙන්නේ කැමරා ඇන්ගල් ඒවා මේවා පස්සේ දන්නේ අක්ෂය කුමාර අර මේ 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 මොකද්ද මේ චොපර් එකේ නැගලා මෙහෙම යනකොට අපිත් කෝපි ගහේ එල්ලිලා නිකන් අපේ මල්ලි උස්සගෙන එහෙම නිකන් පොඩි නිකන් ඒ වගේ එක එකව කර කර හිටියා. ඉතින් එතකොට කික් පැට්‍රිස් කරා ඒව මේව කරා මම ඕල් අයිලන්ඩ් මම දයාසමුසේ කර ගාව ජයසිංහ බණ්ඩාර කියලා මාස්ටර් කෙනෙක් තමයි ඉගෙනුවේ. එතන මේ මම ඕල් අයිලන්ඩ් චැම්පියන් වුණා හතර පාරක් කාට කුමති දෙකම. කොහොමද කරන වැඩේ හරියට කරා. වාව්. වෙන මොකටවත් නෙමෙයි. තාම උනත් මගේ තාම ස්ට්‍රෙචින් 180 බැහැලා කික් එක උඩ යනවා. අනිවාර්යයෙන්ම ගහ ගන්න බෑ. විනියෙක් එක ගහ ගන්න කිව්ව තුමට ගහනවා මම දන්නවා. හැබැයි ඒක මම කියන්න මෙහෙමයි කලා ඉතා දක්ෂ නළුවෙක්නෙ එහින්ද පුළුවන් වගේ රඟපාන්න පුළුවන් මම දැන් දක්ෂයි කියලා මන් දන්නෙන්න මම කරනවා ලැජ්ජනැතුව කරනවා ලැජ්ජාව නැතුන මවුලන්නේ ඇව දැන් ඔය ඩාන්සිකීමත් ඉතින් දාලා අපි නටනවනේ ඒ කාලේ සින්දු දාලා නටනවා හැබැයි ඊට පස්සේ මේ මට ළඟදී කියන්නේ දැන් අවුරුදු 10ක් විතර ඇති එතකොට පාක් එකේදී මට හම්බ වෙනවා මේ ස්කේටින් කරනවා කට්ටිය මට ඒක දැක්කව නිකන් මම හිතන්නේ අම්මට නිකන් මේක නිකන් අර කොළඹ හතේ කියන්නේ අපි නිකන් ඒ වගේ උන් සෙට් එකක් වෙන්නේ නැති මේ මේ කියලා මම නිකන් එක එක කතා කරා කතා කරනකොට තමයි මට තේරුණේ ලසන් ඔව් කියන්නේ දැන් ඒක ඉන්ටර්නැෂනල් ටීම් කියන්නේ ඉන්ටර්නැෂනල් මේව ගහපු ටීම් එකක් නේද එතකොට දැන් ලසාට මං කො මට මා රාසයි මේක මේ පදින්න කිව්වහම මූස අපොත් දෙකක් දීලා ටෙක්නික් ටිකක් තියලා මිනිහා ගියා කැමති ලක් වැදලා මට පුළුවන් වුණාම චූස් දෙක දෙන්න කියලා මම ඊට පස්සේ ටෙක්නික් ටිකක් අල්ලගෙන මම වැටුණා 56 පාර ගණන් කරපු ගණන් ගණන් අමතකත් වෙන්නේ නැති මොකේ එතකොට මම දැන් යනකොට අර මිනිස්සු එහෙම අනුකම්පා සහගතව නිකන් කියන්නේ කොල් පොඩි කොල්ලෙකුත් නෙමෙයිනේ වැටෙනවා උන්ට දැන් පුරුදුයි වැටෙනවා 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 පුරුදුයි බෙල්ලම් විලේ බෙල්ලම් විලේකේදී විමල් ජයකොඩි දැකලා දගාට කෝල් කරලා අන්නරු කණුවල වැඩි වැඩි කාරණා පුළුවන් විතර ගින් දාපන් කියලා දැන් මම දවසක් දැන් ස්කේටින් දැන් පුළුවන් දැන් මට වඩා සතුටු අර පාක්කේ බයිසිකල් ප්‍රතිනේ උඩ තමයි මම ස්කේට් කරනවා දැක්කම ඒ කියන්නේ අරු දැන් ඇවිදන් දැන් යනවනේ කියලා ඊට පස්සේ මම දවසක් දැන් ටිකක් පුළුවන් කාලේ මම යනකොට බිමල් ඉන්නවා දුවන්න කියලා මං කියන්නේ අතවලාගෙන මතකද කෝල් කරා ඊට පස්සේ මම කම්පිටිෂන් දෙකක් මේව කළා මේ තරඟ 6කට මම ගෝල් පෙන් 6ක් ගත්තා හැබැයි 30 පාට උඩ ඒ ලසන්ත ප්‍රමුදිත තමයි ඒක ඇත්තටම මේ ඒකට නම් ඉතින් පූර්ණ මේව එක ලසන්ත දෙනවා මොකද ලසත් එක්ක ඉන්න කාලේ මම ඩාන්සින් පුරුදු වෙනා ඒගොල්ලෝ ඇගේ මේ පැත්තට යනවා මම දැන් දැත් එක්ක ඉනෝ ඒ කියන්නේ මේ එයා ඉන්නේම වැඩේ ඉන්නේ එක්කෝ නැටුම් වල නැත්තම් ස්කේටින් වල වෙන ලයිෆ් එකක් නෑ එයාගේ මටත් ඒක නිකන් පොඩ්ඩක් ඒ හුරුව ගත්තා ඉතින් ඒක ස්කේට් කරේ හරි ඩාන්සින් කුරුදුනේ හරි නළුවෙක් වෙන්නවත් ෆිල්ම් වල කරන්නවත් නෙමෙයි මගේ ආතල්ගේ ඉරිදට මම නිවාඩු වෙලාවට ඒක කරපු විදිය මොකද අපි කාලයක් හිටිය බොරලැස් ගමුයි පාක් එක ගාව මම ඉතින් උදේම යනවා. ස්කේට් කරනවා. ඔය ඇටලා රවුමක් ගහලා ආපහු එනවා. ඇවිල්ලා ටිකක් වෙලා ගෙදර ඉන්නකොට මට හිතුණා ආයි යන්න හොඳයි කියලා. ආයි යනවා සපොත් දෙකක් අරගෙන. ආයි පැද පැද ඉඳලා ආයි ආවිනවා. ආයි ආවම ආයි පැය දෙකක් ඉඳනකොට කොහොමරි අරකෙම තමයි හිටියේ. දැන් අපේ පල්ලෙහා ගෙදර මම ඉන්න ගෙවල් වල පොඩි උන් වට පිටාවේ උන් අර ස්කේටින් ෂූස් දෙකක් තියෙනවා මගේ තව එකකින් පදිනවා. දැන් කට්ටියට නිකන් බෝ වෙලා තියෙන වැඩි. හොඳයි ඒක. ඇත්තටම මේක ලසාලට කියන්න ඕනේ ටීම් එක රෝලර් ස්කේටින් රෝලර් බෝල් ගේම් කියන්නේ ටීම් ලංකාවේ ටීම් එක තාම දක්ෂ ටීම් එකක් තියෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක ඉන්ටර්නැෂනල් මම හිතනවා නිව්සීලන්ඩ් වල එහෙම තිබිච්ච කියන්නේ මේ වර්ල්ඩ් මැච් වර්ල්ඩ් කප් මැච් එකේ 16 15 විතර ආවා සිංගප්පූරුවට ඒ නිව්සීලන්ඩ් වලට මම මතක නැහැ කොහමද මේ මැච් දෙකකුත් ගහලා ඊට පස්සේ ඒෂියන් වලත් දෙකට හරි තුනට හරි ආව ඉන්දියාවත් එක්ක ඉන්න බෑනේ ඒකට කොහොමද ඒ කියන්නේ එච්චර දක්ෂ ඒ කියන්නේ පළවෙනි මැච් පළවෙනි අවුරුද්ද වව් ඒ කියන්නේ අරගොල්ලෝ දැන් අවුරුදු 10 15 කටනේ පටන් අරන් මේ ටීම් එක හදපු පළවෙනි අවුරුද්දේ වව් ඉච්චර දක්ෂ ටීම් එක ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ ලංකා ෆෙඩරේෂන් එකක් වගේ තියෙනවා. ෆෙඩරේෂන් එකක් තියෙනවා. තියෙනවා ෆෙඩරේෂන් එකක් තියෙනවා. ඒක හරහා තමයි ඔක්කොම වෙන්නේ. නමුත් දැන් ඔය ලසාලා එහෙම රේස් තියෙනවා, පාරවල් රේස් තියෙනවා, මේවා තියෙනවා. කියන්නේ උන්ගේ උනන්දුවේ ඇඟේ හයියෙන් තමයි යන්නේ. මාර එකක් ඒක. සහ ඒක මේ මම කරන්නේ අත්‍තරම රේස් පදින්න නෙමෙයි. ලසන්ත ප්‍රමුදිත කිව්වට පස්සේ තමයි මම ගිහලා රේස් එකක් පැදලා ඉන්නේ නිකන් මගේ යාතලෙකට එද්දී දිනන්න යනවා නෙමෙයි. වැටෙන්න යන්නේ. මට මොන මම මොනවා කරන්නද? අනික් එකේ නෝවා කියාම මිස මගේ කියාව නෙමෙයි. පදින එක නොහැකියාව මොකද දැන් ඒගොල්ලෝ දැන් ඉන්නවා කිලෝමීටර් 3ක් නිකන් විනාඩි 4යි ගානේ 5යි ගානේ වාහනයක වේගින් යනවා මේ කලා මේ මොනවාද ඒවට කියන්නේ ස්ට්‍රීට් පර්ෆෝමන්ස් සෑහෙන්න අපි දැක්කා මේ අරගලයේ අවස්ථාවේදීත් සෑහෙන්න මේ එන්ගේජ්ලා හිටියා කියන්නේ ෆුල් ටයිම මම හිතන්නේ සමහර පර්ෆෝමන්ස් පැය 24ට වඩා දවස් 3ක් විතර කරපු ප්‍රෝග්‍රස් තිබුණා. ඒක දැන් ඒකට මම අහන්න හැදුවේ මේ වීදි නාට්‍ය සංස්කෘතිය බ්ලෙස් යූ අන්න ඒක තමයි වීදි නාට්‍ය සංස්කෘතිය බැස්ස මේ තෙමියගෙන දාවේ පොඩ්ඩක් නෑ තිබුණෙත් නෑ මේ කලා වේදිකා වීදි නාට්‍ය මේ අත්දැකීම් මොන වගේද අපි එතකොට මේ ඔය යුද්ධෙත් තියෙනකොට මම ඔව් යුද්ධෙත් තියෙනකොට 2000 ගණන් වල මම මතක නැහැ ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙනකොට මගේ 2004 5 6 5 bless you වීදි නාට්‍ය එක තියෙන්නේ අපි ඔය සරත් කරුණාරත්න තිලංග ගමගේ එතකොට ජගමනුවරන එතකොට පුබුදුලා මලිත්ලා එතකොට ඔය සෙට් එකම එකතු වෙලා අපි නිකන් පොඩි දේශපාලනික ඔය කාලේ මේ වීදි නාට්‍ය කළා සෑහෙන්න ඇති වෙන්න වීදි නාට්‍ය කළා අපි හැම යුනිවර්සිටි එකකටම ගියා වීදි නාට්‍ය කියලා කියන එක මාර ආට් එකක් කියලා මම විශ්වාස කරනවා මට ඔය එක එක හැම එකකටම නිකන් එහෙමෙන් ඔළුව දාලා තියෙන හින්දා එක එක තුවාල තියෙනවා වීදි නාට්‍ය කියලා කියන එක හරිය මේ කියන්නේ දැන් අපිට එක මෙහෙම දැන් ප්‍රොසොනියම් එක ඇතුළේදී අපි මෙහෙම ඉස්සරහට වැඩ කරාට එතකොට අපිට මේ මේ ෆිල්ම් එකකදී හරි ටෙලි එකකදී හරි අපි දන්නවා අපි ෂූට් කරන්නේ මොන ඇන්ගල් එකකින්ද මම දන්නවා මේකෙන් කියලා ඒකට වැඩ කරාට මේක මෙහෙම රවුමක් එක්ක ඉන්නේ රවුමත් එක්කම වැඩ කරද්දි මේ මේ කියන්නේ අපි හරි රිලැක්ස් රයිට් ඒ කියන්නේ වීදි නාට්‍ය වලින් එන කට්ටිය නිකන් කියන්නේ මං කියන්නේ චලන පවා නිකන් අර හදාගත්තේවා නෙමෙයි තියෙන්නේ කියන්නේ මෙහෙට කියන ගමන් මෙහෙටත් ගිහින් එන එක නිකන් වෙන එකක්. ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. ඒව අපිට නිකන් ඒ කාලේ මං කියන්නේ නිකන් ඒ රස්තියාදුවක් කිව්වට ඒක හරි සංස්කෘතිකමය අධ්‍යාපනයක්. ඔව් ඔක කියන්නේ කලාත්මක කලාව ඇතුළේ සිද්ධ වෙච්ච රස්තියාදුවක්. ඒකට අපිට අදාර්ථකත නැඳුණා. එදා හැම මේ එදා රස්තියාදුවම තමයි. මේ සෙට් එකම හිටියා. මේ දැන් ඉන්න ඔය ජහාන්ලා, එතකොට ජගත්ලා, තුසිතලා, එතකොට මේ තිලාලා, සරාලා, ලසාලා මෙහෙම ගත්තා. සර්කිට් කියලා කවුරුත් හිටියේ නෑ. නෑ මහේෂ් ගෙවන්න නැත්තම් බම්බු ගහන්නද කලේ. මහේෂ් කුමාර අයලම තමයි මේ මහේෂ්ලා තමයි ටිකක් උඩ නිකන් අපිට අදහසක් දෙන්න දේවල් වල හිටියේ. පටන් ගත්තේ මම හිතන්නේ ලංකාවේ 7ට උගම ඊටත් ඇති මං හිතන්නේ මට ඉතිහාසය මතක නැහැ. නමුත් 7ට උගම තමයි. එතකොටත් ඒ වීදි නාට්‍ය කණ්ඩායම ගාලු නඩේ මුහුදු රංජිත්ගේ ඒ කණ්ඩායම එහෙම වීදි නාට්‍ය කණ්ඩායම තිබ්බා ලංකාවේ හැමතැනකම. දේශපාලන පක්ෂ වලිනුත් සමහර ඒවා තිබ්බා. අපිත් එහෙම ඒවා හිටියා. එහෙම තිබ්බා. විවිධ වීදි නාට්‍ය කණ්ඩායම් ගොඩක් තිබ්බා. දැනුත් තියෙනවා මං හිතන්නේ. නෝ නේ. කීපයක් තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ කොවිඩ් හින්දා පොඩ්ඩක් අරගලිය ඇතුළෙත් අපි දැක්කා. ඔව් මලිටලා ඒ සෙට් එක සෑහෙන කරා රාජායගේ. ඒව අර අපි නොහිතුවට ගමට යනවා. ඔව්. දැන් ස්ටේජ් ඩ්‍රාමා එකක් බලන්න කට්ටිය ස්ටේජ් එකට එන්න ඕන. ආවේ නැත්තම් මග ඇරෙනවා. ෆිල්ම් එකක් බලන්න එන්න ඕන. ටෙලිග්‍රෑම් එකක් බලන්නත් channel ගොඩාක් තියෙනවා එකක් මොකක් හරි එකක් දාන්න ඕනේ ඒක බලයිද නැද්ද කියන්නේ ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ ටෙලි නාට්‍ය ටික වැඩිපුර යනවා තමයි හැබැයි වීදි නාට්‍යයක් කියන එකක් අපි ඉන්න තැනට ඒගොල්ලෝ ඇවිල්ලා පෙන්නන්නේ ඒක ඒකට ගොදුරු වෙන්න ඒකේ රසය තියෙන්න ඕනේ නැහැ ඔව් අලුත් කට්ටියක් හම්බ වෙන්න පුළුවන් වීදි නාට්‍ය ඇතුලේ ඔව් දැන් ඇත්තටම උදාර අබේසුන්දරයි කලණ ගුණසේකරයි එකට ඉන්නකොට කූඹිය ගැන පොඩක් අහන්න වෙනවා නේද ඔව් Oh, मैं अब देखा क्या लिम आर्टिस्ट रह का पार्ट Oh, आर्टिस्ट तमाम मगर जाए मगर अरे ना कामिंग वेचर है चित्रा बंद क्या बती है क्या नहीं देख टेनी नाट्य क्या ना पे हम उपदान ना एक क्या ना पे विशाल प्रमाणे एक मार्कितर कथा कर लेती है ना एक क्या ना पे ले में भाई राते गुड़ा कॉन्वर्सेशन्स है तो ना वो इधर ना के एक्सपीरियं දැන් යාළුව දෙන්නෙක් විදිහට ආටිස්ට් දෙන්නෙක් විදිහට අපි වල එදා යාළුන්නේ අපි දැන් යාළුව තමයි ඒ වුණාට ඉතින් අපි දැන් දැන් අපි සීන් එකේ යාළුව නෙමෙයි මම ඉවෙලෙමනේ දකින්නෙත් මම නිකන් කැමතිත් නෑ නිකන් අර පොඩි නිකන් අර මේ අර මොකද කියන්නේ පෙම්මතයි පෙම්මතියා ඉන්නකොට නිකන් පෙම්මතා තව පෙම්මතියක් ගෙනාවහම පෙම්මතියට අප්සෙට් යන්නේ නිකන් කෝපි එකක් දෙන්න ආවත් කියලා අපි ඒකනේ කට් කිව්වට පස්සේ අපිට ආතල් අපි අර වෙලාවේදී ඉතින් ඒක තමයි මූඩ් එක. ඒ කියන්නේ මම මුලින්ම සෙට් එකට යන්නේ මේ උඹයි මේ පොඩි ඉම්ප්‍රොයිස් ඒ කියන්නේ ලකා කැමති සමාකේව ඉම්ප්‍රොයිස් කරන්න මේ ඉම්ප්‍රොයිස් අතන අපි මතක් කරන්නේ තුමිදු අයියා ලංකාවේ නෑ. ලංකාවේ හිටියනම් අනිවාර්යෙන් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මේ විදියට මේ ඉම්ප්‍රොයිස් සීන් නෑ තුමිදු අයියා මුයි ක්‍රිකට් ගහන එකක්. මේ මාත් හිටිය අපි දමිත චන්දසිරි මේක බලාගෙන ඉන්නවා නේද? ඔය හරියට අපි බලන දමිතා වරෙන් කන බලන. හරිද? මේ අපි දෙනම මම දුවනවා ඉතින් කට ඒ කියන්නේ මේක මන් දන්නේ ඒකෙන් මං හිතන්නේ ඒක මං හිතන්නේ ඒක ඇත්තටම අර ඩිලීටඩ් සීන් කියලා හරි ෆුල් සීන් එක එළියට දාන්න ඕනි වැඩක් ඒක මං හිතන්නේ මුන් ක්‍රිකට් ගහම පැයක් විතර ඉස්සු හැදෙනවා. ඉතින් මට ඒක අත්දැකීමුනේ මෙහෙම ඇත්තටම මේ කියන්නේ මුන් දෙන්නම නිකන් සීසන් professional senior actors ලා මගේ යුරේනියාමවත් මං කිව්වේ ඒක ඉතින් ලකා එකපාරට මාව අරන් ගිහලා නිකන් මෙහෙම ඩීප් එන්ඩ් එකට දාලා පුළුවන් නම් ගොඩවර එකක් කරා ඉතින් මේ යන්තම් නහයකට තියලා ගොඩ දාගත්තා ඒකත් මගේ දක්ෂතාවයක් නෙවෙයි මං කියන්නේ මගේ සහෝදර මේ නළුව අනික ඒක කැමැත්ත බල කරන්නේ නැහැ නේ ආපෙලා ඉඳන් ඒක මොකක්ද මේ wow super that's nice that's awesome then හැබැයි අනිත් එක තමයි කලාව මේ දැකලා අපි කූඹියකී දකින්න ප්‍රියන්ත මහවුල්පතකව නෙමෙයි දකින්නේ මම නාට්‍යයක නාට්‍යයක what මාර වෙනස් වෙනස් කැරක්ටර්ස් කරනවා ඇත්තටම කලාව ඉන්නේ හැබැයි වෙන එකක් ඉන්නවා ඇතුලේ මොකෙද්ද මම කරලා බලනවා පස්සේ තමයි මට තේරෙන්නේ ඒව වෙනස් කියලා ඇත්තටම මචං කියන්නේ දැන් අපි දු ජින්න වගේ කැරක්ටර් එකක් වෙනවා සුන්න sorry sorry සුන්න කියන කැරක්ටර් එක තනිව අර හැමතිස්සෙම පොඩි ටික බීලා ඉන්නේ ආයෙත් පුගාලා ගහලා ඒක මම හිතන්නේ මේ මම ඒකේ ආසම උඹගේ ඇත්තට මේ කවුරුරි බලලා නැත්නම් ස්පොයිලර් ඇලර්ට් කරන්න දෙන්නේ නැහැ. අර කියන්නේ ඩෙත් සීන් එක අර ලස්සන කොරියෝග්‍රාෆ් වෙලා තිබුණා ලස්සන වැඩක්. මේ ඇත්තටම මචං මේ මූවමන්ට් එකම කරලා බලන්න කොහොමද ඒක හදාගන්නේ? එහෙම නැත්නම් ඇත්තටම ඇක්ෂන් කොට නෑ මුල් එකේ හිටියේ නෑ මම මුල් එකේ කියන්නේ පළවෙනි එපිසෝඩ් එකේ මම නිකන් මේක ඔළුවට දාගෙන නිකන් මේවා හරි සීරියස් හිටියේ නිකන් මේවා නිකන් පාතාලේ වගේ හොම ඔන්න වගේ බලාගෙන ඉන්න මටම දේරුණා ඉන්නවා වේම්මල දැනෙන්නේ නෑ ඉතින් සියන්ත අයියත් ඉතින් රඟපානවා ඉතින් සියන්ත අයියා දෙනවා ඇටි හැලෙන්න බෑ කියලා ගාලා මුන්ටක් ගහලා ඔක්කොටම ගහනවා අපි ඉන්නවා විතරයි පොඩ්ඩක් දැඟලුවා නම් මාවත් පේන්නේ කියලා සියන්තය දාගලවට මම නිකන් ගහලා හිටියා ඔවගේ නකල නකල හිටියා මම දැක්ක ඊට පස්සේ අම්මට දැන් මේක ෂූට් කරන්න යනවා බලන්න පුළුවන් දැන් සියන්තය ඇසේ මමත් පේනවා වගේ මම තෙල්ලෙනවා මම කල්පනා කළා මේක තමයි නියම එක මේක හෙල්ලෙන්න පුළුවන් රයිට් ඊට පස්සේ ඉතින් සාරංගත් එක්ක කතා කරගෙන මුල්ම ටිකේ නෑ හොඳට බලන්න ඊට පස්සේ ඉතින් ගහලා ඉන්නේ ගහලා මේ වර කළා මේව දාලා wonderful ඉතින් මේ ටගා ස්විච් වෙන්න පුළුවන් නේද ඕක හරිය අමාරුයි කියන්න දැන් අපි කූඹියෝ ගන්නෙත් හරියටම බැලුවොත් පළවෙනිම සීන් එක නෙමෙයි ඒකයි කීස් එක අපි ෂූට් කළේ පළවෙනි සීන් එක නෙමෙයිනේ නමුත් අපි ෂූට් කළේ මට මතක නැහැ shopping යන එකද කොහෙද නේද මට මතක නැහැ මොකද්ද කියලා ඒකේ ඒ කියන්නේ ඒකේ පළවෙනි සීන් තුනේ Again, shooting order के पहले scene तो पहले scene तूने अरे प्रियांत के हरियत में आहो इच्छे character करने अरे एक तीन पुड़े अरे मेहम नहीं दिन जब मैं मम्मी की वोट मना मम्मी तो मंदने दे रहे नहीं वाकी करने नहीं मैं के तीन निकल माँग आया ढकी वोट दिन दे रहे नौ की कितना यार नहीं इधर अरे गामना यार रखा ही इन्हें पड़ी लाख ज्ञानो ये कोहमत ही में ना इधर क्या हमको लाखा डिलीट करा क्या लाखा मार डिलीट हाँ मारा डायरेक्टर लेकिन मटे मारा चांस या कपूना में लगा के फिल्म के मैं बिहाइंड द सीन ये बाला के मैं डिसिप्लिन ने के मैं चंग सारा मैं वैडी थी ने लगा एक विंदी ना वाली कट लग रहा है किला मैं यार ये नहीं ये कला कला किला विल्ला बता के ना किस्से का दीला मेहम 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 कर हम निकाम पड़ी एनर्जी का किनो ඉඳලා හිටලා එක සීන් එකක් පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහලා උන්නේ නැති වුණා පොඩි අවුලක් වෙනවා දැන් අර මචං හොඳයි හොඳයි යා ෂේප් කිව්වම නිකන් මදි වගේ තව එකක් දෙන්න හිතලා උඩින් එරන් අර කියන්නේ ලකා හරියට එයාගේ වැඩේම විඳ විඳ ඒකට ලව් කරන එකේ ඒක ඒ ලව් එක ඇත්තනම ඒ ලව් එක තමයි මේ වැඩි ඒ කියන්නේ අපිට දැන් මන් දන්නේ මට හම්බෙලා නැහැ මට හම්බෙලා තියෙන ඔක්කොම මේ එහෙම එකිනෙකාට ලව් කරගන්න කට්ටිය එතකොට දැන් අපි හිතමුකෝ රයිට් ඕකේ හොඳයි ඔව් මේකට ගත්තා හරි කිව්වොත් එහෙම අර යකා බයලා නේ හරිද ඊට වඩා හොඳ නේ අඩේ නියමයි යා ඒක තව අපි මෙහෙම හදාගම්මු කියන එක හොඳයි ඒක ඇතුලේ තමයි අපිට වැඩ කරනකොට ලේසි පහසු වෙන්නේ දැනට මේ ඒ කියන්නේ අපි මම එහෙම දැකපු කෙනෙක් තමයි ඇත්තටම එහෙම මම දැකපු මේ ටෙලිඩ්‍රාමා වල ඇත්තටම මම සෑහෙන දේවල් ටික ඉගෙන ගත්ත කෙනෙක් තමයි ශර්මිලා ධර්මරාස රයිට් පොදු සීසන් 2 එකේදී මට ගොඩාක් ළඟින් ආශ්‍රය කරන්න හම්බුණා එයාත් මේ හරියටම සීන් එක මේව කරන් ඉන්නේ රයිට් හරියටම කරගෙන සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නෙවෙයි දවසක් මම මේ මැස් දෙක දිහා බලලා වුණත් මේ ඇහි මේක වැඩි රයිට් වාව් මේක වැඩි ඔච්චර ඕනේ මට මෙච්චරයි ඕනේ මම මේ ටික දැම්මොත් මෙහෙම මෙහෙම කරොත් කලන්න එපා ඔයා මෙච්චරයි මට ඕනේ මෙච්චරයි රයිට් කිව්වහම මම ටිකකින් දැනගන්නවා රයිට් මේ ඕනේ ටික විතරයි හරි ඒක මගේ කියන්නේ ඒ එක්කෙනෙක් ඒ කියන්නේ මේක අධ්‍යක්ෂකවරයෙක්ව වරියක් මේක ශර්මිලා වගේ කලන් හරි කැමති මොකද්ද හරියටම ඕනි කියලා දැනගෙන සෙට් එකේ දෙනවා මම මාර ආස ඒකට ඒතර මම දන්නවනේ මම දන්නට ආවම ඔව් දැන් මම මේ හින්දාම ඇත්තටම ටෙලිඩාටි මං 19ක් 20ක් විතර අතහැරලා දාලා තියෙනවා ඒ කියන්නේ මම කරලා නැහැ ඇත්තට ඒ කියන්නේ 13ක් විතර කරලා තියෙනවා 19ක් 20ක් විතර අතහැරලා තියෙනවා ඒවා එකකට එකක් මට සෙට් නැහැ ඒ කියන්නේ සමහර ඒවා මෙගා සමහර ඒවා මේ කොටස් 15 30 50 30 ඒවා හැබැයි අර මේ අපි දන්නවනම් මට කැරක්ටර් එකක් කරන් ඇවිල්ලා මට මොකද මම මගේ එක බින්ද නැත්තම් සහ ප්‍රේක්ෂකයා වින්ද නැත්තම් ඕක එකක් තියෙනවා කියන්නේ දැන් මම මගේ එක වින්දත් නොවින්දත් ප්‍රේක්ෂකෙක් වින්දලා ප්‍රේක්ෂකයා ඒක නැවතත් මාත් එක්ක කතා කරද්දී මට ආදරය කරද්දී මාත් එක්ක මේ දේවල් බෙදා හදා ගන්නකොට මගේ මූණට හරි නැතුව හරි එච්චර සතුටක් තව ජනාධිපතිවරයෙකුට ගන්න බෑ තන්දි දිනලා මම කියන්නේ ඒ කියන්නේ මොකද ජනාධිපතිවරයා දන්නවනේ පොඩි බොරුවක් කරා මිනිස්සු අපි දන්නවනේ අපි බොරුවක් කරේ නැහැ කියලා එතකොට මං කියන්නේ ඒක ගන්න බැරි වෙයි ඒක මාර අවංක එකක් දැන් අපිට කොහේ හරි අද්දි හම් වෙලා කඩේකදී හරි කියලා ගන්නකොට සෙල්ෆියක් ගහමුද කියලා හරි මොන හරි ගියදී ඇත්තට මාර මේ මාර එකක් තියෙන එක මට කියන්න තේරෙන ඒකට පෙරේතයි අනිවාර්යයෙන් ඒකට පෙරේතයි අපි වෙන ඒ කියන්නේ දැන් ඔය මම මටත් ඔය මට කූඹිය කියන්නේ ඒක මචං ඒ කියන්නේ මට ඒක හිතා ගන්න බෑ ඒ කියන්නේ අයි මට ඒ වගේ එකක් අම්මුනේ කියලාවත් ඒ කියන්නේ ඒක කෙලින්ම මචං out of the body experience එක මම පූර්ණිමාටත් කියලා දිනවා මේ පූර්ණිමාටත් ඒක තිබිලා තියෙනවා පූර්ණිමා රංගපාලා දිනවා මේ ඔය රංගපෑවනේ අවයවන්නේ ඒක රංගපෑවනේ මම හිතන්නේ පූර්ණිමා ඊට වඩා මේ ජනප්‍රියම උනේ අර ජර්නි ඩේ වැඩසටහන නේද ඔව් ඔව් ඔයද ඊට පස්සේ අධ්‍යක්ෂවරයෙක් හම්මුණාට පස්සේ මේ 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 රංගන ජීවිතේ පක් වඩ කරදර කරලා මොකද අධ්‍යක්ෂකවරයා රඟත් පාන හින්දා ගෙදරින් දෙන්නේ කොන්නේ වගේ තාවනේ ඒ ඊට මේ පාර්ට්නර්ෂිප් එක හොදයි ඊට පස්සේ මේ විශ්වාසය කරගෙන ඉන්න මේ මොකද්ද වා කියන්නේ හැදේ මෙහෙමයි ඕගොල්ලෝ එකතු වෙලා ෂූට් කරන්න කියලා අර බොරල්ලේ ඔෆිස් එක වීදුරු බඩුත් බින්දලාම මතකද නෑ මතක නෑ බිඳුනනම් මතක නැහැ බිඳපු එක්කෙනාට මතක නැති වුණාම කොහොමද? ඒ කියන්නේ ඔය කොවිඩ් කාලේ වෙච්ච දේ නේ. ඔව් කොවිඩ් ෂූට් එකට ගිහිල්ලා බොරැල්ලේ ඔෆිස් එකකට මේ ටේබල් එකම තකොයි. මේ ටේබල් එකේම තකොද ආ පවුඩර් දාන්න මේ ටේබල් එකට. රතු පාට මොකක් හරි වීදුරු බඩුවක් බින්දා නේද? මතක නැහැ. පරණ දේවල් මතකයි. මතක නැහැ. මතකේ බින්දිච්ච පරණ දේවල් මතකයි. මම ඕකල බැන්නත් එක්ක. මතකේ කියන්නේ හොඳ නැරේටර් කෙනෙක් නෙමෙයි කොයි වෙලාවකවත්. ඒක හොඳ මතකයි. කැඩිච්ච බින්දිච්ච දේ මතක නැහැ. I think Kala, thank you very much. මේ conversation එක තව පැය පහක් කරන්න පුළුවන් කිසි ගැටලුවක් ලයිව් එකක් ගිහිල්ලා ඊට පස්සේ මෙතනට ආම් පන්නත් ඇවිල්ලා එහෙම එක යන්න පුළුවන් නෑ නෑ දැන් එහෙම නෑ දැන් ඊවනේ දනවයි නේ දැන් සට ගිහිල්ලා වාර කේස් very interesting conversation ඉතින් අත්‍තරම අපිට කල්නත් එක්ක මෙහෙම on and on කතා කරන්න පුළුවන් හැබැයි ඊළඟට මොකක් හරි අලුත් ප්‍රොජෙක්ට් එකක් මෙව වුණාම අපිට ආපහු එකතු වෙලා ඔන්න නම් අලුත් ප්‍රොජෙක්ට් එකක් ඔන්න නම් මම කියන්නේ එක ඉක්නේ එන්න තියෙනවා ෆිල්ම් විසින් තව 10ක් 12ක් එන්න තියෙනවා අර කරපුවා එන්නත් බෑ කොහෙලා තම්බපන්නී අලුත් එකක් කරා ටෙලිග්‍රෑම් එකක් විදියට මම හිතන්නේ අක්ෂි කියලා එකක් තියෙනවා අලුත් එකක් මම හිතනවා ඒක වැඩ කරයි කියලා ඒකයි අනුරේකනායකගේ අලුත් ටෙලිග්‍රෑම් එකක් කරන ඕන නිකන් ලස්සන වැඩක් කරනවා ඔය දෙක විතරයි ඉතින් ආබර අවුරුද්දටම දැනට මේ බම්මා කියලා තියෙන්නේ හා කියලා හා කියන්නේ එනවා කියලා තියෙන්නේ සහ ෂූට් කරන්න තියෙන්නේ ඉතින් ඔය දෙක තමයි දැටලියක් ආවෙ නැහැ නේ ගොඩ කාලේ අනිවාර්යයෙන් මේ අපි කලාට good luck කියලා කියනවා සහ ඉක්මනටම කලා අපි එකට මේ දැන් අපි දෙන්න වැඩ කරලා තියෙන නළුව විදිහට මේ මම දැන් එකපාරට මතකට එන ඉක්කා කරලා තියෙන මංකි මෑන් එකේ අපි දෙන්න ඉන්නවා අපි දෙන්න ඉන්න ෆිල්ම් කොටක එහෙම ඒ වුණාට තාම අධ්‍යක්ෂකවරයෙක් විදිහට මාව මෙහෙවන්න වාසනාව නැහැ ගත්තේ නැහැ වාසනාව නැහැ කට වැඩ කරන්න පාපේ අනිවාර්යයෙන්ම මේ වෙනම එකක් කරන්න උලින්න පොඩි මසාලා ඩෝස් එකක් දාන්න ඒක කරන්න ඕනේ අනිවාර්යයෙන් ඕ very nice thank you කතා කරලා මට මම ආසාවෙන් හිටියත් මේකට ප්‍රෝග්‍රෑම් එකට ඉන්න thank you ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙච්ච ඔයගලන්ට ස්පෙෂලි thank කරන්න ඕනේ ගොඩක් කමෙන්ට්ස් ගොඩක් දාලා තිබුණා අනිත් එක දායබර අම්මේ තාත්තේ අර කමෙන්ට් කරලා තියෙන රවිජයගේ එපිසෝඩ් එකට හවස එකට A level බලන්න එකට විභාග තියෙනේ උන් 10 මාට එපිසෝඩ් එක බලනවා කියලා 11ට අපිට අනේ අපිට නම් මොකක් කියන්නපා ප්ලීස් අපි අපේ වැරද්දක් නැහැ රවිජයට බැන්නත් කමක් නැහැ මං කියන්නේ thank you very much thank you please do comment අවුගලන්ගේ ටික්ටොක් එකේ මට බැනලා තිබිච්ච ඔක්කොටපත් ආදරේ thank you කමෙන්ට් කරන්න පුළුවන් නම් subscribe කරලා අපිට support කරන්න thank you and share and support us to continue doing this අපේ යාළුවන්ට වද දෙන්න අපිට තව කාලය ලැබෙනවා thank you ජය වේවා bye